වෛද්‍යවරුන් සඳහා ලබා දී ඇති රුපියල් 35000ක ඩැඩ් දීමනාව තමන්ටද ලබා දෙන්නේ ඉල්ලා පසුගිය 16 වෙනිදා සෞඛ්‍ය වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් ආරම්භ කළද ඒතාවකාලිකව නතර කිරීමේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට වූ පොරොන්දුව හේතුවෙන් පසුකට සරලන PUDL නොමිලේ දිනා ගන්න PUDL RAM 400 රුපියන් 54ක ඔබේ තොරතුරු අපට WhatsApp කරන්න කෙසේ වුවත් සති දෙකකට ආසන්න කාලයක් එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ වර්ජනයේ හේතුවෙන් දිවයිනපුරා රෝහල් සහ සායන කටයුතු වලට අදත් දැඩි බලපෑම් මෙල්ල වුණා साधारण ඒ කියන්නේ දොස්තර මහතුරුන්ට පඩි වැඩි කරා අනිත් සේවකයන්ටත් දෙන්න එපා මොකෝ ඒ කඩෙන්ම මිනිස්සු පඩු ගන්න අපි මේ ඉල්ල කනවා බෝලිං වලින්ද කියලා බොහොම අමාරුවෙන් ආවේ සල්ලිත් නැහැ බස් එකේ එන්න කීනික් එන්න කියනවා අපිට එන්න කියලා එලා දැන් ස්ට්‍රයික් කරනවා දොස්තරලත් එකයි ඕ පාර්ලිමේන්තු කිනුනුත් එකයි ස්ට්‍රයික් දෙන දෙයක් දීලා ඉවර කරන්න ඕනේ අතරම ලෙඩු පවු නේද මෙම වර්ජනයට ජනාධිපති වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සභාපතිත්වය දරන රාජ්‍ය හෙද නිලධාරින්ගේ සංගමේද එක්ව සිටින අතර අනිකුත් හෙද සංගම් වර්ජනයට සහය දක්වන්නේ නැහැ. මේ අතර වර්ජන ක්‍රියාමාර්ගයට සහය දක්වමින් කාසල් වීදියේ කාන්තාරෝහල අසල දහවල් කැමපැයේදී විරෝධතාවයක් පැවැත්ුනේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන්. අපි මේ අවස්ථාවේදී බල කරනවා මේ ඉල්ලීමට ඇහුම්කන් නොදුන්නොත් අපි මේ සටන නවත්තන්නේ නැහැ. වර්ජනයේ හේතුවෙන් අඩාල වූ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කොළඹ ජාතික රෝහලට රෝහල සඳහා යොදා හමුදා නිලධාරීන් 1107ක් යොදවා තිබෙනවා. මෙතර වර්ජුනේ නියුතු වෘත්තීය සමිතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද පස්වරුවේ පැවතු සාකච්ඡාවෙන් පසු තීරණය කර ඇත්තේ වර්ජුන ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටු වීමටයි. ලබන අඟහරුවාදා මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්ව ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් ගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවත්වන සාකච්ඡාවට අපේ ඉල්ලීම ප්‍රශ්නය දීර්ඝ කරමින් අපේ වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන 6:30ට తాවකාලිකව අත්හිටවනවා. අපේ ප්‍රශ්නෙට විසඳුම් නැත්තම් හෝ අපේ එකඟතාවයේ ඉෂ්ට වුණේ නැත්තම් ලබන බදාදා වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ජනාධිපතිවරයාට තර්ජනයක් කරමින් ලිපියක් යොමු කරලා තියෙනවා. මේ දීමනාව ලබා දුන්නොත් ඔවුන් වැඩ වර්ජනයක් සඳහා යොමු වෙනවා කියලා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ මේ ලිපියෙන් ඔවුන් කියන්නේ වැටුප් අතර පරතරය පවත්වා ගැනීම සඳහා මේක දෙන්න එපා කියලා. මෙවැනි ප්‍රකාශය කිරීම ඔවුන්ගේ වෘත්තීය සමිති සදාචාරයට කොතරම් ගැළපෙනවද वैद्यु